අදත් අපි කතා කරන්න යන්නේ තවත් අපේ කම ගැන කතා කරන දේශීයත්වය ගැන කතා කරන බොහෝ වටින කරුණු කාරණා කීපයක්. ඔබ මේ වෙනකොට අද සමාජයේ අපි දකින එකක් තමයි අපේ මුතුන් මිත්තු ගත්තට පස්සේ ඔවුන් දීර්ඝායුෂ වින්දා. බොහෝ නිරෝගීව වඩාත් යහපත් තැනක තමයි ඔවුන් හිටියේ. හැබැයි අද වෙනකොට සමාජයේ ලෙඩ වෙලා. කොතනද ප්‍රශ්නේ මතුවේ සහ කොතනද අපිට වැරදුනේ කියන කාරණේ අපි කතා කරන්න ඕනේ. අපි අද ඇවිල්ලා ඉන්නවා සිනෝ සිලෝන් ආයතනයට. එහි පාරම්පරික වෛද්‍යතුමිය අපිත් එක්ක ඉන්නවා නවරත්න මණිකේ දිසානායක. බොහොම ගෞරවයෙන් ඔබතුමිය පිළිගන්නවා. අයිබෝවන්. අයිබෝවන්. වෛද්‍යතුමියනි මේ අද වෙනකොට අපිට මේ අත් වෙලා තින්න නම ගත්තට පස්සේ යම්කිසි කනගාටුවක් අපිට තියෙනවා. හැබැයි අපි මේ කතා කරන කාරණේ අති බහුතරයක් වෙච්ච මේ සමාජයට නෙවෙයි මේ මේ වටිනාකම් දකින පිරිසක් ඉන්නවා සහ වර්තමානීය වන විට මේ පැත්තට ටිකක් අපේකම ගැන නැවත හිතන්න අපි පටන් ගත්ත තැනකට අපි ඇවිල්ලා තියෙනවා. ඒ ගැන අපිට සතුටක් තියෙනවා. හැබැයි එක්තරා වකවානුවකින් ඉඳගෙන අපිට මේ හැම දෙයක්ම අමතක වෙගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. අපිට කොතනද වැරදුනේ? මං හිතන්නේ පුතේ ලෝකේ උපදින ඕනම මිනිසෙකුට තියෙන උසස්ම සැපත තමයි නිරෝගීකම කියලා කියන්නේ. එතකොට මේ නිරෝගී ඕනම පුද්ගලයේ දීර්ඝායුෂ විඳිනවා කියලයි අපේ පාරම්පරික වෙද පොත්පත්වල සඳහන් වෙන්නේ. එතකොට මෙන්න මේ නිරෝගීව කොහොමද අපි ජීවත් වෙන්නේ කියන එක අමතක කිරීම තමයි ඔතනට මූලික දේ වුනේ. ඕක මිනිසුන්ගේ වැරැද්දක් විතරක් නෙමෙයි. මේ ගෝලීයකරණය, මේ කාර්මීකරණය සමාජ දියුණු වෙන එකත් එක්ක මිනිස්සු අපි කියන්නේ අපේ ගමේ භාෂාවෙන් කියන්නේ පිම්මේ දිවිල්ලක් මේ දුවන්නේ. අනේ පිම්මේ දුවනකොට සමහර දේවල් සුළුසුළු දේවල් අතපහ වුණා. මේ අතපසු වීම තමයි ඔය හැම කඩා වැටීමකටම මුල වුණේ. මොකද සුළු දෙයක් වුණාට සුළු දේවල් එකතු වෙලා මේක මහා පරිමාණ දෙයක් වෙලා තියෙනවා. අනේ අතහැරිච්ච දේවල් තමයි මේ සියලුම දෙයට හේතු වෙන්නේ. අපි මේ දේවල් කතා කරන්නේ මේ මුලට අපි යන්නේ නැතුව මේ දේවල් කතා කරලා වැඩක් නැහැ. අපි ගහකට නැගලා ගහ උඩ බලනකොටදී ගහට නගින මුල ඉඳලා අපි යන්නට ඕනේ. අපිට වැරදිලා තියෙන්නේ එතන කියන තැන අපි ඉන්නවා. එතකොට වෛද්‍යතුමීනි අපි මේ වර්තමානයේ වෙන විට මේ මේ කාරණා අපි කතා කරගෙන යනවා. එතකොට අපි මේ එදිනෙදා අපේ දිනචර්යාව වෙනස් වෙච්ච හැටි මේක හරි පුදුමාකාර විදිහට තමයි අපි මේ 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 බාහිර සමහර ආටෝප එක්ක නිකන් විදේශ ආක්‍රමණයන් අපි ඒ කියන්නේ මේ 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 අපි එදිනෙදා ජීවිතයේදී පරිභෝජනය කරන ද්‍රව්‍ය ගත්තට පස්සේ අර එදා අපි කතා කර ආක්‍රමණ වලට වැඩිය ප්‍රබලයි අද වෙනකොට තියෙන දේවල්. එතකොට ඇයි අපිට මේවා අත්හැරුණේ? මේවා අපි නැවත මේ සමාජයට අරගෙන දෙන්න නම් සමාජය තුළ මේ දේවල් යහපත් විදිහට නැවත මතු කරලා ගන්න නම් අපි කොතනින්ද ඒ කාරණේ පටන් ගන්නට ඕනේ? අපි මෙහෙම කරමු. දැන් මම ඉස්සෙල්ලා කතා කරානේ පුතේ, මං කිව්වා නිරෝගී ඕනම පුද්ගලෙක් දීර්ඝායුෂ විඳිනවා. එහෙනම් මේ නිරෝගීව දීර්ඝායුෂ විඳින මෙන්න මේ තේරෙන භාෂාවෙන් කියනවා නම් ওই මැජික් එක තියෙන්නේ මෙන්න මේ ආයුර්වේදය ඇතුළේ. ওই ආයුර්වේදය කියන අපිට ඉන්දියාවෙන් ආවේ මේ ආයුර්වේදයේ කියන කොටස ಭಾರತයත් එක්ක සම්බන්ධයි. වේද ග්‍රන්ථවල මේක සඳහන් වෙලා තියෙනවා. ඊට අමතරව රාවණා යුගයටත් එහා ඉඳලා එන හෙළවෙදකම මේ ලංකාවේ තියෙනවා. ওই දෙක සමහර තැන්වලදී පරස්පර විරෝධී, නමුත් සමහර තැන්වලදී හරි සමගාමීව ගමන් කරනවා. මට සමා වෙන්න. පුංචි බාධා කිරීමක් මම ඔබතුමියට කරනවා. මේ 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 මෙන්න ගැටලුවකට එනවා අපි. එතකොට අපි කතාව පටන් ගන්න අපේ දේශීය වේදකම, හෙළ වේදකම, මේ මේ දේවල් පාරම්පරික වේදකම ඇතුලේ. හැබැයි එතකොට යම් තැනකදී ආවි මේක හැරෙනවා මේ ආයුර්වේද කියන කාරණයට. එතකොට මේ මේ හැම එකක් ඇතුලේම යහපත් කාරණයක් තමයි තියෙන්නේ. හැබැයි සමාජයේ යම් තැනකට මේක ප්‍රශ්නාර්ථයක් කරගෙන පොඩි පැහැදිලි කිරීමක් කරගෙන යමුකෝ. මේ ආයුර්වේදයේ කියන්නේ හෙළ වෙදකම, දේශී වෙදකම, පාරම්පරික වෙදකම, මේවා කොටස් කීපයක්. මේක ඇතුලේ තියෙන සමානකම් මොනවද? කොටස් කීපයක්. ඕකේ ලොකුම වෙනස ඉදිරි මම දකින්නේ අපි ආයුර්වේදයේ කියන එක ඇතුලේදී පොතපත ලියවිලා තියෙන පොතපත පරිශීලනය කරලා අපි උගත්කමක් දැනුවත්කමක් ලබාගෙන යන ගමනක්. නමුත් මම දකින විදිහට පාරම්පරික වෙදකම කියලා කියන්නේ
පාරම්පරිකව කියන්නේ අපි අත්දැකීම් එක්ක දියුණු වෙච්ච එකක්. අපි උදාහරණයක් විදිහට ගමු ඔය පුතා එනවා මල් ළඟට මොකක් හරි රෝගයකට බෙහෙත් ගන්න. එතකොට අපි පුරුදු වෙලා තියෙන්නේ නාඩිය අල්ලලා බලලා ඒ නාඩි හරහා අපි හිසේ සිට දෙපතුල දක්වා තියෙන රෝග අඳුර ගන්නවා. එතකොට දැන් ප්‍රධානම ඔය දරුවගේ මට ඇවිල්ලා කියන්නේ මට කොන්දේ අමාරුවක් තියෙනවා. නමුත් මම නාඩි අල්ලලා බලනකොට මට දැනෙනවා මේ කොන්දේ අමාරුවත් එක්ක වාපිත් සෙම් තුනෙන් වාගේ කෝප වෙලා තියෙන්නේ. මොකද්ද එහෙමනම් මං අර වේදනාව සමනය කරන්නේ රෝගයට බෙහෙත් දෙන ගමන් අර වාපිත් සෙම් ධාතු ඒව සමනය වෙන්නත් මං අර කසාය වට්ටෝරුවටම අත්දැකීම් එක්ක අපිට අපේ ඖෂධ වට්ටෝරුව වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් ආයුර්වේදයේ මම දකින්නේ නියමිත වෙච්ච බෙහෙත් වට්ටෝරු තියෙනවා. මේ රෝගයට මෙන්න මේක, මේ රෝගයට මෙන්න මේක කියලා. ඔය දෙකේ වෙනස ප්‍රධානම විදිහට මම දකින්නේ අත්දැකීම් එක්ක තැනේ හැටියට බෙහෙත් කිරීමේ කලාව තමයි මේ පාරම්පරික වෙදකම කියලා මම විශ්වාස කරන්නේ. ඔක සමහරට හැමෝගේ මතය නොවෙන්න පුළුවන්. නමුත් මගේ අත්දැකීම් එක්ක මම දකින්නේ මේ විදිහට. ඉතින් මං හිතනවා සාර්ථකත් ওই පාරම්පරික අපේ සිංහල වෙදකම තමයි එතනදි කියලා. මොකද මේ අපේ මේ භූමිය ඇතුලේ තියෙන මේ හැම අපි තනකොළ කියලා දකින ඔය හැම ගහක්ම ඖෂධ. ඔය ඖෂධ කොහොමද උපයෝගී කරගෙන ඒ පවතින තත්ත්වයේ යටතේ රෝගියාට බෙහෙත් කරන්න කියන එක ඒව අත්දැකීමෙන් පරම්පරාවෙන් පරම්පරාවට හුරුවත් එක්ක ආපු ගමනක් තමයි මේ පාරම්පරික වෙදකම කියලා කියන්නේ. අපි මේ දේවල් කතා කරනකොට මේ පාරම්පරික වෙදකම් හෝ ඒවා මේ දේ කතා කරන්න මේක පුළුල් විෂයක්. මේ තුල කතා කරන්න තියෙන කරුණු කාරණා බොහොමයක් තියෙනවා. එතකොට අපි මේ දේවල් කතා කරගෙන යද්දී එදා වෙද මහත්මයා ගත්ත ගමේ වෙද මහත්මයා ගත්තට පස්සේ මේ සියලු විෂයන් වලින් පරිපූර්ණ වුණ කෙනෙක්. එතුමට මේ වෛද්‍ය මේ ඥානයේ වගේම යම්කිසි අධ්‍යාත්මික ශක්තියක් එතුමා තුල තිබුණා සහ ලෙඩා එනකොට දන්නව මොකක්ද කාරණේ කියන එක. මේ දේවල් දැනගෙන හිටියා. ජෝතිෂය පිළිබඳ දැනගෙන හිටියා. යంత్ర මන්ත්‍ර ගැන දැනගෙන හිටියා. මේ දේශීය වෙද මහත්මයා කියන කෙනා වෛද්‍යතුමා කියන කෙනා බොහොම ඉහළ තැනක හිටියා කියලා අපි විශ්වාස කරන්නේ සහ අපිට දැනෙන්නේ අපි ආඩම්බරින් කතා කරන්නේ ඒ හින්දා. යම් තැනක සටහන් කරලා තිබුණු කරුණු කාරණා ටිකකට එහා ගිය දෙයක් එතන තිබ්බා කියලා සහ ඒ වටිනාකම ගැන අපි කතා කළ යුතුමයි. හැබැයි මේ පුංචි වෙලාව ඇතුලේ අපිට මේ සියලු දේවල් සාකච්ඡා කරගෙන යන්න බැරි වෙයි. අපිට අපේ තව කාර්යයන් ගොඩක් තියෙනවා. එතකොට යම් තැනකට ආවට පස්සේ අපි කොහොමද මේ මිනිසුන්ගේ මේ ආහාර රටාවට මේ දේශීය ඖෂධ සමීප කරන්න, එහෙම නැත්නම් මේ දේශීය දේවල් ගත්තට පස්සේ දේශීය නිෂ්පාදන අපිට කරන්න පුළුවන්. එහෙම තැනකට ඇවිල්ලා එහෙම කොහොමද අපි අරගෙන ඉන්නේ? ඒ කාරණේට අපි දැන් මම අර මුලින් කන්ද සඳහන් කරා වගේ මම කියන්නේ අර තියෙනවා මේ ලිඛිත දේවල් තියෙනවා මේ වෙදකම ගැන කියලා. ඔය මේ ආයුර්වේදයේ පුතේ විවිධ කොටස් වලට බෙදෙනවා. ඔය බෙදෙන විදිහ යනකොට එක කොටසක් තමයි මේ ස්වස්ත වෘත්තය කියලා කියන්නේ. ඒ කියන්නේ එතනදී අපි කතා කරන්නේ මිනිසාගේ ශරීර සෞඛ්‍ය ආරක්ෂා කරගන්න එදිනෙදා දිවිපෙවත කොහොමද අපි සකස් කරගන්නේ කියන එක උතනදී කතා කරන්නේ. අපි උතනදී කතා කරනවා දිනචර්යාව. ඒ කියන්නේ උදේ නැගිට්ට වෙලේ ඉඳලා රාත්‍රී නින්දට ගිහිල්ලා ආයි ඊළඟ දවසේ උදේ නැවතිනකන් මේ දිනයක් ඇතුළත අපි කොහොමද හැසිරෙන්නේ කියන එක. එතකොට ඍතුචර්යාව අපි දන්නවා වස්සාන කාලය කියලා තියෙනවා. ඒ කියන්නේ වහින කාලයක් තියෙනවා, දැන් පායන කාලයක් තියෙනවා, පින්න ටිකක් වැඩි කාලයක් තියෙනවා. ඔහොමක ඔය වගේ කාලවලදී කොහොමද අපේ චර්යාව වෙනස් විය යුත්තේ කියලා මෙතනදී කතා කරනවා. එතකොට ඊට අමතරව මේ දවසක් ඇතුළෙත් දිවා රාත්‍රිය කියන කොටස් දෙකේදී කොහොමද අපි හැසිරෙන්න ඕනේ කියන එකත් කතා වෙනවා. ඉතින් මෙන්න මේ දේවල් එකතු කරගෙන නිරෝගී ජීවිතයක් වෙනුවෙන් කොහොමද අපි දේවල් අනුගමනය කරන්න ඕනේ කියන එකයි මේ කොටසදී කතා කරන්නේ. එතකොට ඕකේ ප්‍රධානම දේ තමයි රෝගයක් වැළඳිලා ඒකට ප්‍රතිකාර ගන්නවට වඩා ඒ රෝගය වැළඳෙන්නේ නැති වෙන්න වැඩ කරන එකයි මේකදී අපි උගන්වන්නේ. නිරෝගීව කොහොමද? නිරෝගීව කියන්නේ නිරෝගීකම කොහොමද අපි පවත්වාගෙන යන්නේ කියන එක. දැන් උදාහරණයක් විදිහට අරන් බලන්න පුතේ පැරණි කාලේ මේ මහා ගොඩක් ඈතනේ මම මේ කියන්නේ අපේ කිරියත්තල කිරියම්මලගේ කාලේ වෙනකොට ඒගොල්ලෝ හරි නිරෝගී. මගේ කිරියත්ත අවුරුදු 94ක් ජීවත් වුණා. නැති වෙන දවසට කලින් දවසෙත් එයා තනියෙන් නාලේ අගරෙදි හොදගත්තා. අවුරුදු 94ක පුද්ගලයෙක් කොහොමද එච්චර නිරෝගීව හිටියේ? කිසි කෙනෙක්ගේ උදව්වක් නැතුව. මං අද කාලේ මං ගාවට එන රෝගීන් ඉන්නවා අවුරුදු 50 පයින්කොට තව කෙනෙක්ගේ උදව්වක් නැතුව ඇවිදින්න බෑ. මේකට ප්‍රධානම හේතුව වුණ පුතේ මේ ආහාර රටාව.
ඒගොල්ලෝ උදේ නැගිට්ටහම එක්කෝ ගෙදර වැසිගෙන් දොවා ගන්න එළකිරි කෝප්පයකින්, එහෙම නැත්නම් වටේ පිටේ තියෙන ඖෂධීය දේවල් එකතු කරගත්ත කැඳ කෝප්පයකින්, ඒ මුකුත්ම නැත්නම් පෙර දින රාත්‍රියේ අපි කත් කාපු බත් ටිකට වතුර ටිකක් දාලා තියලා දියබත් හදලා, ඔන්න ඔය වගේ බොහොම ඖෂධීය ගුණය කැටි වෙච්ච දෙයකින් තමයි දවස ආරම්භ කරන්නේ. හීල් බත් ටික උනත් අපි එදා කෑවා. දියබත් ටික. අද සමාජයේ මේ දේවල් කතා කරනකොට යම්කිසි ලැජ්ජාවකුත් නිකන් සමහර අය මේක කතා කරන්නත් අකමැති මාතෘකාවක් වගේ. මේක නිකන් මේ දේවල් අපි කනබොන එක නිකන් අර මදිකමක් වගේ තැනකටත් ඇවිල්ලා තියෙනවා නේද? ඇත්ත අපි ඇත්ත කතා කරන්න ඕනේ මේ. ඒක ඉතින් ඒ මදිකම ඒ ලැජ්ජාව හරහා අපි ලං කරගෙන තියෙන්නේ ලෙඩ ගොඩක්. දැන් බලන්න ඒ අර විදිහට දවස පටන් ගන්න අපේ අත්තලම් අත්තම්මලා කිරි අත්තලා කුඹුරට යනවා, හේනට යනවා, උදෑසන ආහාරය අපි වගේ උදේ 8ට ගන්නවා 9ට ගන්නවා කියලා නෑ. ඇයි ඒ? අර උදේ පාන්දර දවස පටන් ගන්න එක හරහා උදෑසන එහෙම නැත්නම් හීල ආවරණය වෙනවා. එතකොට ඒගොල්ලොන්ට දවල් 12ට විතර ඇවිල්ලා දවල් ආහාරය ගන්නකම් බඩ හිස්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හොඳ බර ආහාරය කැඟට වැටෙනවා. ඔය දෙක අතරතුර උදේ ආහාරය දවල් ආහාරය අතරතුර ගෙවෙන්නේ කොහොමද? තඹගත්ත පොල් පලා ටිකක්, රණවරා ටිකක්, බෙලිමල් ටිකක් ඕව තමයි පාවිච්චි කරන්නේ. හේනේ වුණත් ඕනම හේනක පැලක් තිබුණා. ඒ පැලේ ලිග්ගල් තුන උඩ තියෙන අඟුරු ටික උඩ හැමතිස්සෙම පැහෙන රණවරා මුට්ටියක් තිබුණා. තිබහක් ආපුවාම ඕකෙන් ටිකක් අරගෙන බොන එක කරේ. තිබහනි වෙනවා විතරක් නෙමෙයි ශරීරයට ඖෂධීය වටිනාකමකුත් දුන්නා. ඒ හරහා ඕනම රෝගයක් එක්ක ඔට්ටු වෙන්නේ ඒගොල්ලොන්ට යෝධහයියක් හම්බ වුණා. ඉතින් මේ වෙනකොට ওই දේවල් ගොඩක් නැති වෙලා, නැති ගොඩක් නෙමෙයි පුතේ සෑහෙන 90%ක් දුරට මේවා නැති වෙලා. ඒක මිනිසුන්ගේ වැරද්ද විතරක් කියලා මම කියන්නේ නැහැ. දැන් මිනිසු දියුණුවත් එක්ක යනකොට මේ වර්තමාන සමාජයේ හරි කාර්ය බහුල වෙලා තියෙනවා. ගෙදර ස්වාමි පුරුෂයා විතරක් නෙමෙයි භාර්යාව පවා රැකියාවක් කළ යුතු තත්ත්වයක්නේ දැන් තියෙන්නේ. එතකොට උදේ 4ට නැගිට්ටොතින් උදේ 7 වෙනකන් අතරතුර කාලය අධිවේගයෙන් ඒගොල්ලෝ වැඩ කරන්නේ. ඒ පැය කීපයට පැය 24ක වැඩ ඒගොල්ලෝ කරනවා සමහරලාවට. මෙන්න මේ දිවිල්ල ඇතුලේ ඒගොල්ලෝ බොහොම ලේසියෙන් කරන්න පුළුවන් දේවල් ටික තමයි කරන්නේ. එතකොට අර කොළ ටිකක් කොටලා කැඳ ටිකක් හදාගන්න, බත් ටිකක් වෙන් කරගෙන කිරිබත් ටිකක් හදාගන්න, මෙන්න මේ තැනට ඒගොල්ලෝ යන්නේ නැහැ. වේල් 3ටම එක සැරේ බත් ටික ලිපේ තිබ්බා, උදේට කන්න එක එළවලුවක් දාගත්තා, දවල්ට කන්න එකක්, එහෙම නැත්තම් ওই මුකුත්ම නෙමෙයි. තේ පැකට් එකක් දැම්ම, කහට ටික හදාගත්ත, පිටි හැන්දක් දැම්ම, සීනි ටිකක් දැම්ම, ඕක තමයි 9-10 වෙනකන් ආහාරය. ඔබතුමිය බොහොම වටින තැනකට ආවේ. අපේ සමාජය මෙන්න මේ කාර්ය බහුලත්වය ඇතුළේ මේ තරගකාරී වටපිටාව ඇතුළේ අපි මොන විකල්පයද තෝරගත්තේ? විනාඩි දෙකේ නූල්ස් කන්න පුරුදුන සමාජයක් වුණානේ මේක. හැමදේම ෂණිකව කරන්න පටන් ගත්තා. එතකොට හැමදයක් මෙහෙම කරන්න පුළුවන්ද? එහෙමනම් ඒක ඇතුළේ ගුණාත්මක බව අපි රැකගත්තද කියන ප්‍රශ්නේ අපි සතුව තියෙනවා. මට හිතෙනවා මෙන්න මෙතනදි තමයි මේකෙදි තමයි මේගොල්ලෝ මේ අපේ සමාජයට වැරදුනේ වැඩේ කියලා. එතකොට අපි විකල්පයේ විදියට තෝරගත්තේ බටහිරෙන් ආපු අපිට නොගැලපෙන විවිධ සංස්කෘතීන් අපේ කරගන්න ගිහිල්ලා මේක තමයි ඇත්ත කතාව. අපිට නොගැලපෙන සංස්කෘතීන් අපේ කරගන්න ගියපු තැනම අපිට වැරදුනා. මං විශ්වාස කරනවා ඒක තමයි සත්‍ය කියලා. අනිවාර්යයෙන්ම. එතකොට අපිට බැරිද අපේ දේවල් අපේ මේ තිබුණ නිෂ්පාදන ඒ කාර්යබහුල සමාජය ඇතුලේ යම් කිසි ක්‍රමවේදයකට හදලා එහෙම ගන්න පුළුවන්? මං හිතන ඔබතුන් මේ උත්සාහය තමයි මේ දරලා තියෙන්නේ. අපි එතනට එමු. මම ක්‍රමක්‍රමයෙන් මේ යන්නේ ඔතනට තමයි. දැන් මං කිව්වේ පුතේ ක්ෂණික ආහාර එහෙම නැත්නම් කඩේ කෑම, මේ තෙල් ගොඩක්, මිරිස් ගොඩක්, රසකාරක ගොඩක් නේ අපේ ශරීර ගත කරගන්නේ. තිබහට බොන්නේ සිසිල් පැන් වීදුරුවා. වස විස කියලා කියන්නම වෙනවා. වස විස. මේ දේවල් මේ කාර්ය බහුලත්වයේ හරහා කෙටි ක්‍රම හොයාගන්න ගිහිල්ලා මොනවද අපිට ලඟුනේ? විශේෂයෙන්ම වෛද්‍ය වාර්තාවල සඳහන් වෙනවා බෝ නොවෙන රෝග කාණ්ඩයට අයත් රෝගවලට ලක්වීමේ අවදානමක් නෙමෙයි ලක්වීමක් සිද්ධ වුණා. මොනවද මේ බෝ නොවන රෝග කියන්නේ? දියවැඩියාව. එතකොට රුධිරයේ තෙල් මට්ටම, එහෙම නැත්නම් අපි කියන කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම, හෘදයාබාධ, අධික තරබාරුව, මෙන්න මේ වගේ බෝ නොවන රෝග ගොඩකට අපි යනවා. ඇයි මේ වෙන්නේ? අර ඔක්කොම වෙන අර ක්ෂණික ආහාර, අර ඔබ කිව්වා වගේ පිට රටවල වලින් අපිට දුන්න තෑගි තමයි මේවා. එතකොට අර අපේ සුපුරුදු ජීවන රටාවෙන් ඇවිල්ලා
කෘතිම ජීවන රටාවකට මේ හුරු වෙච්ච දේවල් එක්ක අපි කල්පනා කරන්න ඕන කොහොමද අපේ දේශීය දේ ඖෂධීය දේ කොහොමද මේ මිනිස්සුන්ට පහසුවෙන් දෙන්නේ අපි හිතමු නෙල්ලි ටිකක් ගෙනල්ලා ඕක තලලා උණු වතුර ටිකක් දාලා තම්බගෙන බොන්න යන කාලෙ වෙනුවට අපිට නෙල්ලි ටිකක් උණු වතුරකට දාලා හදාගන්න කෙටි ක්‍රමයක් එයාලට හදලා දුන්නා කියලා නමුත් මම මේ කෙටි ක්‍රමයේ කියන එක අදහස් කරන්නේ පුතේ ඖෂධීය ගුණය ඒ ආකාරයෙන්ම රැකින නමුත් නවීන තාක්ෂණයත් එක්ක එන තැන මෙන්න මේ අතිශයකාර බහුලායට පිළියමක් තමයි මෙන්න මේ සිනුසිලෝන ආයතනයෙන් මේ හඳුන්වලා දෙන්නේ ඔය ඔක්කොම ප්‍රශ්නවලට මම කියන්නේ 100%ක් විසඳුම කියලා. මුකුත්ම නැතිකමට වඩා 80% කෝ ප්‍රතිශතයෙන් අපිට යමක් ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි මේ ආයතනයේ ඉලක්කය වෙලා තියෙන්නේ. ඔබතුමී කිරිදිට ඒ විදිහට තමයි මේ නිෂ්පාදන ටික මේ ආයතනය විසින් මේ ඉදිරිපත් කරන්නේ. අපි මේ ගැන කතා කරමු. එතකොට මම ඔබතුමියගෙන් මෙහෙම කෙලිම ප්‍රශ්නයක් අහනවා. අද වෙනකොට අපේ සමාජයේ ඕනතරම් දකින කාරණයක් මේ අපේ දේශීය වේද මහත්මියත් යම් විදිහකට සමහර තැන්වලදී මම විශ්වාස කරන ඔවුන් ඇත්තටම මේ අපේ පාරම්පරික වේද මහත්තුරු වෙන්න බෑ. ඒ නමින් පෙනෙහින්න බොහෝ දෙනෙක් මේ දේවල් අවභාවිතයේ යොදවන තැනක් වේද මහත්මියත් විශ්වාස කරන්න බැරි තැනකට අද සමාජය ඇවිල්ලා තියෙනවා. මම මේ පාරම්පරික වේද මහත්තුරුන්ට සහ මේ ශිල්පය රැකගෙන ඉන්න අයට නෙමෙයි මේ චෝදනාව කරන්නේ. මේ ඇත්ත අපි කතා කරන්න ඕනේ සහ වටිනාකම අපි මතු කරගන්න නම් ඇත්ත කතා කරගෙන යන්න වෙනවා. යම් කිසි විදියකට අපි කැරකිලා මේ අපේ වේදකම ගැන කතා කරගෙන මේ ඇවිල්ලත් නැවත එහෙම තැනකට එනවා කියලා කෙනෙකුට හිතුනොත් මේ සමාජයේ. ඒක එහෙම නෙවෙයි කියන තැනට ඔබතුමිය කොහොමද මේ තියෙන වටිනාකම් ටික ගැන අපි කතා කරමු. ඔව්. මම සමා වෙන්න මම ඒක කියන එක ඇතුලේ අර මේ දේ රැකගෙන ඉන්න මේ අපේ දේශීය වේද මහත්තුරුන්ට වේද මහත්මියන්ට ලොකු අසාධාරණයක්. හැබැයි සමාජය ඇතුලේ මේක තියෙන දෙයක් නිසා තමයි මම ඒ කාරණේ කතා කරන්නේ. ඔව්. අපි එතන නේද? මම කියවා වගේ අපි පුරාණ වේද පරම්පරාවක්. අපේ ආත්තල මුත්තල බෙහෙත් කරේ මුදල් වලට නෙමෙයි පුතේ. බුලත් අතට. ඒ බුලත් අතක් ගේන්න කියලා කියන්නේ ඕක කන්නම නෙමෙයි. බුලත් අතක් දැන් අද කාලයේ දරුවෝ වුණත් බුලත් අතක් අරගෙන කෙනෙකුට දෙන්නේ කොහොමද? හිස ටිකක් පහත් කරලා රජෙක් උනක් වෙදෙක් ගාවට එන්නේ බුලත් අතක් පෙරදරි කරගෙන. එදා සමාජයේ ගරු කිරීම හොඳට ගරු කිරීම. ඒ හිස නම ආචාර කියලා ඒ කරන ගෞරවය විතරයි මේ පාරම්පරික වෙදෙක් බලාපොරොත්තු වෙන්නේ. අද වෙනකොට ඕක ගිලිහිලා ගිහින් තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව මේ වෙනකොට මුදල් නැතුව කිසි දෙයක් කරන්න බෑ. නමුත් මම බොහොම ගෞරවයෙන් කියනවා අදටත් ඒ විදිහට මුදල් පෙරදරි කරගන්නේ නැතුව රෝගියාගේ නිරෝගීකම විතරක් බලාපොරොත්තු වෙන වෛද්‍යවරු අපමණයි. අපිටත් මුණ ගැහිලා තියෙන ඕනතරම් අය ඉන්නවා. ඒගොල්ලෝ අර මුදල් පසුපස ප්‍රචාරණය පසුපස හඹා යන්නේ නැතිකම හරහා සැඟවිලා ඉන්නේ. නමුත් අදටත් බලන්න මේ වෙද මහත්තයා මේ දේට හොඳයි කියලා කිව්වොත් මිනිස්සු බස් අරගෙන කුලි වාහන අරගෙන පාන්දර නිදි මරාගෙන යන්නේ නැද්ද? යනවා. මොකද ඒ හොඳ කට්ටිය අදටත් හැංගිලා ඉන්න නිසා. ඉතින් ඒ හරහා අපි කරන්න ඕන දෙයක් අපිට හොඳයි කියලා නිකන් කියන එක නෙමෙයි පිට. ඇයි ඒ දේ හොඳ කියලා අපි කියන්නේ? තාර්කිකව අපිට කරුණු ඔප්පු කරන්න පුළුවන් නම් මෙන්න මෙහිමයි මේ දේ වෙන්නේ කියලා කියන්න පුළුවන් නම් මට විශ්වාසයි ඕනම කෙනෙක්ගේ පැහැදිලි කිරීම හරහා හරි දෙයට යොමු වේවි කියලා. අපි මේ කරන්න උත්සාහ කරන්නේ අන්නේ ඒ දෙයමයි. අපි කතා කරමු අපේ නිෂ්පාදන ගැන. මට මේක පැහැදිලි කරගන්න අවශ්‍යුනේ ඒ හින්දා මේ සමාජයේ තියෙන ගැටලුවක්. ඒ ගැන අපි කතා කරමු. ඔව්. දැන් අපි මේ ඇයි මේ ඖෂධ මේ අපේ ශාකසාර වලින් ඇයි මිනිස්සු දුරස් වෙලා ඉන්නේ? එක්කෝ කාර්යබහුලත්වය. මේවා පිළියෙල කරගැනීමේ තියෙන අපහසු ඒකට ගත වෙන වෙලාව. එහෙම නැත්නම් දැන් බලන්න මේ කොළඹ. කොළඹ නැත්නම් ඕනම නගරාසන්නේ ඉඩමක් ගත්තොත් පර්චේස් 10 15 20 කෑලි වලට කැඩිලා. මේ දියුණුවත් එක්ක ගොඩනැගිලි හැදීමත් ඒ ප්‍රවණතාවයත් එක්ක මිනිස්සු මේ වතු සුද්ධ කරනවා. එතකොට මේ අපි අඩියයි වර්ග අඩියක කෑල්ලක් සුද්ධ කරොත් එතන නැති වෙන ඖෂධ ප්‍රමාණය කොච්චරද කියලා හිතන්න. ඒ කියන්නේ මේ වෙනකොට ඖෂධීය ශාක පැලෑටි වඳවීමේ තර්ජනයක් තියෙනවා. ඒ කියන්නේ අපිට බොන්න ඕන වුණත් හොයා ගැනීමේ අපහසුතාවක් තියෙනවා. කන්න බොන්න ඖෂධීය ගුණයේ තියෙන දේවල්. ඒ වගේම තමයි අර කාර්මීකරණය ගෝලීයකරණයත් එක්ක මිනිස්සු සල්ලි හොයාගෙන පිටරටවල පාව මේ ලාංකික මේ පිරිසක් පදිංචි වෙලා ඉන්නවා. ඒගොල්ලොන්ගේ මුල් තාම මේ ලංකාවේ තියෙනවා.
තමන්ගේ උපන් රට මතක් වෙනකොට ඒක දිහා පරිභෝජනය කරන්න ආස නමුත් හොයා ගැනීම අපහසුවක් තියෙනයි ඒ රටකට ගෙනිච්චත් ඒව කල් තියා ගන්න බෑ ඉතින් මෙන්න මේ කරුණු ඔක්කොටම විසඳුමක් මේ සිනසිලොන් ආයතනයේ දීලා තියෙනවා ඒ කියන්නේ ඖෂධීය වර්ග බොහොම පහසුවෙන් අපිට පරිභෝජනය කරන්න පුළුවන් මම තව කාරණාවක් කියන්න ඕන ඖෂධ තියෙනවා කොටස් දෙකකට වෛද්‍යවරයෙක්ගේ අනුමැතියෙන් තොරව පාවිච්චි කරන්න පුළුවන් ඒවත් අනිවාර්යෙන් අනුමැතිය අවශ්‍ය ඒවත් මෙතනදී මේ අපි මේ සිනුසිලොන් ආයතනයේ සූදානම් කරලා තියෙන්නේ එදිනෙදා අපේ අත්තම්මලා අපේ අම්මලා පාවිච්චි කරපු ශාකසාර. ඉතින් ඒකට වෛද්‍යවරයෙක්ගේ අනුමැතිය අත්‍යවශ්‍යම නැහැ. මොකද අපි එදිනෙදා පාවිච්චි කරන ඒවා. ඉතින් ඒවයි බොහොම නවීන තාක්ෂණයෙන් මේවා පොඩි පැකට් විදියට හදලා උණු වතුර නටන උණු වතුර ටිකක් අද කාලේ අපිට හොයා ගන්න පුළුවන් ඕනම තැනකින් ඒ උණු වතුරත් එක්ක මේක බොහොම ලේසියෙන් මිශ්‍ර කරලා කොහොමද ශරීරගත කරන්න කියලා අර අපේ තිබිච්ච ගැටලු ගොඩකට උත්තර විදිහට තමයි මේ සිනසිලොන් ආයතනයේ මේ ඖෂධ තියලා තියෙන්නේ එතකොට අපි දන්නවා නෙල්ලි රසකින්ද පොල්පලා ඉරමුසු ඔය වගේ බොහොම ලේසියෙන් මිනිස්සුන්ට පරිභෝජනය කරන්න පුළුවන් දේවල් නමුත් අපෙන් පරිභෝජනෙන් ඉවත් වෙලා තියෙන දේවල් මේ කට්ටිය සිනසිලොන් ආයතනය නිෂ්පාදනය දිවිද ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ඔබතුමිය පැහැදිලිව කියනවාද මේ දේවල් කිසිම රසකාරකයක් අඩංගු නොවන විදිහට සහ මේ 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 ඖෂධීය ගුණය රැකෙන විදිහටද මේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. මම ඒක ඉතාමත් වගකීමෙන් කියනවා. අඩු උෂ්ණත්වයක් යටතේ වියලීමකට ලක් කරනවා. මොකද අපේ දේශීය ඖෂධ අපි මද පවනේ තමයි ගොඩක් වෙලාවට වේලන්නේ කල් තියාගන්න. ඉතින් ඒක ටිකක් අර ගත වෙන වෙලාව අඩු කරලා අඩු උෂ්ණත්වයක් යටතේ වියලීමකට ලක් කිරීමක් කරනවා. එතනදී අර කල් තබා ගැනීමේ පහසුවට අර තියෙන තෙත ගති ඉවත් කිරීමක් තමයි කරන්නේ. ඒ නිසා ඒ ඖෂධවල තියෙන ඖෂධීය වටිනාකම වල කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. කිසිම කියන්නේ 80%ක් 90% අතර ප්‍රමාණයක් ඒක එහෙම්මම ඖෂධීය ගුණය රඳා පවතිනවා. මේ දේවල් පාවිච්චි කරලා බලන්න මේ කාරණාව ඇත්තද කියන එක සහ මේක මේවා අලුත් දේවල් නෙමෙයි. අපේ අම්මා තාත්තා එහෙම නැත්නම් අපේ ආච්චි මේ සීයා ගත්තට පස්සේ ඉතිහාසයේ මේ ගෙවල් වල ගෙවත්තේ තිබුණ දේවල්. එතකොට මේවා මේ විදිහට අලුතෙන් අපිට දෙන්න අවශ්‍යතාවයක් වෙලා තිබුණේ නැහැ එදා. හැබැයි අද වෙනකොට අපිට මේ කාර්යබහුල සමාජය ඇතුලේ මේවා මෙහෙම තැනකට අරගෙන ඉන්න සිදු වෙලා. ඒක තමයි අපි මේ ඔබට පැහැදිලි කරමින් ඉන්න කාරණය සහ මේ යම් නිෂ්පාදනයක් කරගෙන කොට එන යම් ප්‍රශ්නයක් ඉද තමයි මම අර පෙර මාතෘකාව සඳහන් කරේ. මොකද දේශීය වෙදකම ඔබතුමිය ගැන අපිට ලොකු හැඟීමක් තියෙනවා, ලොකු සේවයක් කරමින් ඉන්නවා කියලා අපි දන්නවා සහ දේශීය වෙදකම තුළ එතනින් එහාට කියපු කාරණයක් කරමින් ඉන්නවා කියන එක අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි ඔබට යෝජනා කරනවා මේ දේවල් බලන්න මේ ඇත්තක්ද කියන්නේ කියන සහ මේක ඇතුලේ තියෙන වටිනාකම අපිට තේරුම් ගන්න පුළුවන්. මේවා පාවිච්චි කරන එක ඇතුලේ තමයි අපිට ඒ ගුණය අපිට අරගන්න පුළුවන් වෙන්නේ. අවසාන වශයෙන් ඔබතුමීට මොකක්ද කියන්න තියෙන්නේ මේ දේවල් ගත්ත මේකේ අපිට තව බොහෝ දේවල් තියෙනවා කතා කරන්න. මේ නිෂ්පාදනය ගැන කතා කරන්න තියෙනවා සහ මේක කොහොමද ආරම්භ වුනේ කියන කාරණේ හෙළ වෙදකම ගැන බොහෝ දේවල් තියෙනවා. අවසාන වශයෙන් මොකක්ද කියන්න තියෙන්නේ මේ සමාජයට මේ නිෂ්පාදන කොහොමද අපි පාවිච්චි කරන්නේ කියන එක? දැන් අපිට මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඖෂධ දැන් අපිටම අනෝදකොල සේර ඕවා හොයාගෙන පිරිසිදු කරලා පාවිච්චි කරනවට වඩා බොහොම පහසුවෙන් පාවිච්චි කරන්න මේ සිනසිලොන් ආයතනය මේව නිෂ්පාදනය කරලා තිනවනේ. එකතු කරගන්න තේ කොළ ටිකක් පෙරලා අරගෙන ඔකට සීනි හැඳි තුනක් දාලා අධික සීනි සාන්ද්‍රණයක් ශරීරගත කරගන්නවට වඩා මේ ඖෂධීය පාන වර්ග ශරීරගත කරගන්න ඒ හරහා ශරීරයේ නිවීමකට ලක් වෙනවා. ඒ ශරීරයේ නිවීම හරහා රුධිරය පිරිසිදු කිරීමක් වෙනවා. මේ වෙනකොට ගොඩාක් රූපරාවන්නගාර ඇති වෙලා තියෙනවානේ. ඔය ඕවට යන ගෙවෙන කාලය අඩු කරගන්න පුළුවන් අපි ශරීර අභ්‍යන්තරය පිරිසිදු කරගන්නවා නම් ඒ හරහා අපි රූපය වැඩි දියුණු කර ගැනීමක් ඒ විතරක් නෙමෙයි රුධිරය පිරිසිදු වෙනවා කියලා කියන්නේ අපි නිරෝගීව ඉන්නවා කියන්නේ ගොඩාක් රෝගවලට හේතු ඕකනේ. එතකොට අපි නිවැරදි වාර ගානක් මුත්‍රාපිට වෙනවා නම් බොහොම පහසුවෙන් මුත්‍රාපිට කරන්න පුළුවන් නම් බොහොම පහසුවෙන් මලපහපිට කරන්න පුළුවන් නම් මෙන්න මේ දේවල් තමයි අපේ නිරෝගීකමට ප්‍රධානව බලපාන්නේ. ඉතින් මේ ඖෂධීය පාන හරහා ඒ කාර්යයන් සිද්ධ කරනවා. මොකද මේ ආයතනයෙන් අනෝදපානය, ගොටුකොළ මිශ්‍රතේ, එතකොට සේරපානය, ඒ වගේමයි දැන්
තෙල් තැන්පත් වෙලා තියෙන අයට ඒ තෙල් දහනය කරගන්න අවශ්‍ය කරන විදිහට නෙල්ලි මිශ්‍රතේ මුරුංගා පොල් පලා ඔය වගේ දැනට නිෂ්පාදනය කරලා තියෙන දේවලුත් තියෙනවා. ඊට අමතරව ඉදිරියේදී ඒගොල්ලෝ හඳුනා දෙන බලාපොරොත්තු වෙනවා කටරොළු, නිල් කටරොළු, පොකුරු වදමල්. මේක බොහොම දැන් නම් ඒක විලාසිතාවක් වෙලා තියෙනවා. නමුත් ඒකේ තියෙන ඖෂධීය ගුණය මෙච්චරයි කියලා කියන්න නැහැ. කියන්න බෑ. අපි මේ දේවල් කතා කරන්නේ මේ ආරම්භයක් විතරයි. අපිට මේ නිෂ්පාදන ගැන අපි වෙන වෙනම ඔබට කතා කරනවා. මේ වගේ තියෙන ඖෂධීය ගුණයන් මොනවද? එතකොට ඒ තුලින් අපිට ගන්න පුළුවන් වටිනාකම් මොනවද කියන එක අපි කතා කරනවා. මේ පුංචි වෙලාවක් ඇතුළේ මේ දේවල් කතා කරන්න හරි අපහසුයි. මම යම් තැනක අසරණ වෙනවා, ඔබතුමිය තවත් අසරණ වෙනවා. මේ පුංචි වෙලාව ඇතුළේ කොහොමද අපි මේ පණිවිඩය අරන් යන්නේ කියන එක. හැබැයි මම විශ්වාස කරනවා ඔබට යම් කිසි හරි ඉඟියක් මේ තුලින් ලැබුණා කියලා, සහ අපේ කම ගැන ආඩම්බරයක් ඔබට ඇති වෙන්නට ඕනේ, සහ මේ දේශීය දේ අගය කරමු. අපිට වර්තමාන සමාජය ඇතුළේ අපිට එතනට තමයි එන්න සිද්ධ වුනේ. සබාධම විසින් හරි අපි වෙතන්ට අරගෙන ආවා කියන විශ්වාසය අපිට තියෙනවා. අපි තව දවසක මේ දේවල් ගැන කතා කරමු. අපිට මේ නිෂ්පාදන ගැන සහ හිලවෙදකම, දේශී වෙදකම ගැන අපිට බොහොම ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් දවසක් හෙට දවසේ උදා වෙනවා. අනිවාර්යයෙන්ම. ඒ බලාපොරොත්තුෙන් අදට සමුගෙන යන අවසර දෙන්න. ඔබතුමියට බොහොම ගෞරවයෙන් ස්තුතිය සිදු කරනවා. අයිබෝවන්. අපි තව දවසක් කතා කරමු. බොහෝ වටින දේවල් තියෙනවා අපිට කතා කරන්න. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අපි සමු ගන්නවා. අපි අපේ කම ගැන ආඩම්බරෙන් කතා කරමු. අපේ දේ අගයමු. ආරෝග්‍ය පරමාලාභ කියලා කිව්වනේ, ඒ ගැන නැවත 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 නැවතත් හිතන්න. ඔබට සුබ දවසක්. අයිබෝවන්.